සුබ උදෑසනක් දුවේ පුතේ. අදත් අපි සූදානම් වන්නේ ස්වාධීන රූපවාහිනී ආයතනයේ මෙහෙවන තක්ෂිලාව අධ්‍යාපන වැඩසටහන් මාලාව යටතේ ඉතිහාසයේ පාඩමකට සහභාගී වෙන්න. සුපුරුදු පරිදි අපි පසුගිය වාරවල කළ පාඩම් හා සමානව පුනරීක්ෂණ පාඩම් මාලාවක් ඔබ වෙනුවෙන් සකස් කර තියෙනවා. අපි ඒ අටතේ කෙටි ප්‍රශ්න ඊළඟට දෙවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළ කණ්ඩායම් ප්‍රශ්න සහ ලකුණු 18 බැගින් ලැබෙන ප්‍රශ්න කීපයක් සකස් කරලා තියෙනවා. අපි දැන් බලමු කෙටි ප්‍රශ්න කීපයකට අවතීර්ණ වෙලා. දැන් ඔබට පෙනෙනවා පළමු වුණු ප්‍රශ්නේ විදිහට තියෙනවා මහජනතාව විසින් මහජනතාව උදෙසා ක්‍රියාත්මක කරනු ලබන මහජනතාවගේ පාලන ක්‍රමයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදයේ හඳුන්වා ඇත්තේ කවුද කියලා අපිට නම් හතරක් දීලා තියෙනවා සීලර් හැරඩ් ලෙස්කි ඒබ්‍රහම් ලින්කන් ජෝන් ලොක් එතකොට මේ ප්‍රකාශය ඉතාම ප්‍රකට කියමනක් මේක ඒබ්‍රහම් ලින්කන් ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් ඔහු තමයි මේ ප්‍රකාශය කර තිබෙන පුද්ගලයා වන්නේ ඊළඟට දෙවන ප්‍රශ්නය එංගලන්තයේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය පවත්වාගෙන යාම සඳහා පක්ෂ ක්‍රමය බිහිවීම සම්බන්ධව අහන්නේ ප්‍රශ්නේ පක්ෂ දේශපාලනයේ මත පදනම් වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් එංගලන්තයේ තියෙන්නේ එතකොට ඒ පක්ෂ ක්‍රමය ආරම්භ වන්නේ මොන සියවසේද කියලායි අහන්නේ එතකොට මේකට නිවැරදි පිළිතුර තමයි 17 වන සියවස කියන දෙවන පිළිතුර ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය ද්විපක්ෂ ක්‍රමයක් ක්‍රියාත්මක වන රටක් කියලා යහන්නේ එතකොට ද්විපක්ෂ ක්‍රමයක් ක්‍රියාත්මක වෙන රටකට අපි උදාහරණයක් දීලා තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ පිළිතුර හතරින් බ්‍රිතාන්‍ය ද්විපක්ෂ ක්‍රමයක් විදිහට සැලකුවත් වර්තමානයේ වෙන විට ප්‍රබල පක්ෂ තුනක් වගේ බ්‍රිතාන්‍යයේ තියෙනවා දැන් ඒ නිසා වඩාත්ම නිවැරදි පිළිතුර මෙතනින් ඇමරිකා එක්සත් ජනපදයේ කියන පිළිතුර ඊළඟට පෙරොස්ත්‍රොයිකා සහ ග්ලාස් නොට්ස් නම් ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්න රාජ්‍ය නායකයවයි අහන්නේ එතකොට සෝවියට් රුසියාව තිබුණ සමාජවාදී රාජ්‍යයෙන් තමන්ට අවාසි සහගත තත්ත්වයක් තිබුණයි කියලා හිතලා මේ ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නේ 1970 දශකයේ මිහායිල් ගෝබචොප් කියන එකට හිටපු නායකය. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර. එතකොට හතර පස්වෙනි ප්‍රශ්නය රුමේයිලා තෙල් නිධියෙන් තෙල් සොරකම් කරනු ලැබුවේය යන චෝදනාවට ලක් වූ රට. එතකොට රුමේයිලා තෙල් නිධිය තියෙන්නේ කුවේටය සහ ඉරාකය කියන රටවල් දෙක අතර දේශ සීමාවේ. එතකොට මේකෙන් ප්‍රමාණයක් ඉරාකයට අයිති වෙන අතර කුවේට් වලට තුනෙන් එකක් අයිති වෙනවා. එතකොට ඉරාකයේ චෝදනා කළා කුවේට් රටට තමන් මේ තෙල් නිධියෙන් තෙල් සොරකම් කරා කියලා. ඒතර නිවැරදි පිළිතුර කුවේට් කියන පිළිතුර. ඊළඟට අපි බලමු 6 වෙනි ප්‍රශ්නය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වර්තමානයේ සමාජික රටවල් සංඛ්‍යාව. වර්තමානයේ සමාජික රටවල් සංඛ්‍යාව 193යි. 193 වෙනි සමාජිකත්වයේ ගත්තේ දකුණු සුඩානය 2011 වර්ෂයේදී තමයි ගත්තේ 2006දී මොන්ටෙනිග්‍රෝව සමාජිකත්වය ලබා ගත්ත 192යි වර්තමානයේ දකුණු සුඩානය සම්බන්ධ වීමෙන් සමාජිකත්වය ලබා ගත්ත රටවල් සංඛ්‍යාව 193යි ඊළඟ ප්‍රශ්නය එක්සා වයි තීරු ගලපා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න සුදුසු ආර්ථික ප්‍රතිපත්තියක් තෝරා ගැනීම බාහිර අරගලවලට මැදිහත් වීම සුදුසු බව තීරණය කිරීම හුදකලා ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කිරීම විවෘත ద్వාර ප්‍රතිපත්තිය මේකට නිවැරදි පිළිතුර විදිහට අපි ගන්නේ සුදුසු ආර්ථික ප්‍රතිපත්තියක් තෝරාගත්තේ මැකෙන්ලි බාහිර අරගලවලට මැදිහත් වීම සුදුසු බව තීරණය කරේ ජෝර්ජ් වොෂින්ටන් හුදකලා ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කරේ මොන්රෝ විවෘත ద్వාර ප්‍රතිපත්තිය අනුගමනය කළේ ජෝන් ලෝ එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර. ඊළඟ ප්‍රශ්නේ තියෙනවා පිළිතුරු කීපයක් දීලා යටත් විද්‍යුත සඳහා වූ තරඟය
යුරෝපය පිල් දෙකකට බෙදීම ජාතීන්ගේ සංගමයේ දුර්වලතා හිට්ලර්ගේ ක්‍රියාකලාපය බිස්මාර්ක්ගේ ගිවිසුම් ප්‍රතිපත්තිය පෝලන්තය ආක්‍රමණය කිරීම මේ සිදුවීම් සියල්ලම පළවෙනි හා දෙවැනි ලෝක සංග්‍රාමයට අදාළ දේවල් මේකෙන් අපෙන් අහනවා ඉහත සිදුවීම් වලින් පළවෙනි ලෝක සංග්‍රාමයට සම්බන්ධ සිදුවීම දක්වා ඇත්තේ කියලා පළවෙනි ලෝක සංග්‍රාමයට සම්බන්ධ සිදුවීම් තමයි යටත් විද්‍යුත සඳහා වූ තරඟය ඒ වගේම B වලින් තියෙන යුරෝපය පිල් දෙකකට බෙදීම තුන්වෙනියට E අක්ෂරයෙන් දක්වන බිස්මාර්ක්ගේ ගිවිසුම් ප්‍රතිපත්තිය ඒ අනුව ABE කියන පිළිතුර තමයි නිවරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් වෙන්නේ ඊළඟ ප්‍රශ්නය පහත පින්තූරයෙන් දැක්වෙන්නේ ඉන්දියාවේ සිදු කැරැල්ලකට සම්බන්ධ වූ බට පිරිසකි මේ කැරැල්ල සිදු වර්ෂය මේ කැරැල්ල තමයි සිපොයි කැරැල්ල ඉන්දියාව ගැන තියෙන පාඩමේ ඔබට මතක ඇති සිපොයි බටයන් ඇති කරගන්න ලැබූ කැරැල්ලක් විදිහට ඉංග්‍රීසින්ට විරුද්ධව ඇති කළ කැරැල්ලක් විදිහට හඳුන්වන්නේ මේ කැරැල්ල ඇති උනේ 1857 දී ඊළඟ 10 වෙනි ප්‍රශ්නය ලංකාවේ ආගමික හා සංස්කෘතික සම්බන්ධයෙන් තියෙන සිදුවීම් කීපයක් තමයි මේකේ දක්වලා තියෙන්නේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන පිහිටුවීම වෙසක් පොය රජයේ නිවාඩු දිනයක් කිරීම තරුණ බෞද්ධ සංගමය ආරම්භ කිරීම මහ බෝධි සමාගම ආරම්භ කිරීම ඒ සිදුවීම් වලට මුල් වුණ නායකයන් කීප දෙනෙකුත් දක්වලා තියෙනවා අනගාരിക ධර්මපාලතුමා ශ්‍රීමත් ඩී.බී. ජයතිලක රත්මලානි ධර්මාලෝක නාහිමි හෙන්රි ස්ටිල් ඕල්කට් තුමා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි මේකේ නිවරදි පිළිතුර විදිහට අපිට ගන්න වෙන්නේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන පිහිටෙව්වේ රත්මලානි ධර්මාලෝක නාහිමි වෙසක් පොය රජයේ නිවාඩු දිනයක් කළේ හෙන්රි ස්ටිල් ඕල්කට් තුමා තරුණ බෞද්ධ සංගමය ආරම්භ කරේ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහබෝධි සමාගම ආරම්භ කළේ අනගාരിക ධර්මපාලතුමා මේ අනුව නිවරදි පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර අපි දැන් බලමු ලංකා සිතියමක් ආශ්‍රිත තොරතුරු ටික ඔව් ලංකා සිතියමක දැන් දක්වලා තියෙනවා ඓතිහාසික ස්ථාන 10ක් තියෙනවා අපි බලමු මේ සිතිය මේවා ලකුණු කිරින්නේ කොහොමද කියලා මුලින්ම තියෙනවා ගම්බිර නදී. දැන් අපි දන්නවා ගම්බිර නදී කියන්නේ මල්වතුයේ ප්‍රධාන අතු ගංගාව. ඔබට සිතියෙන් දැන් ඉස්සෙල්ලාම් පේනනවා මඩු. මඩු කියන්නේ මඩු දේවස්ථානයේ වශයෙන් ඉතා ප්‍රසිද්ධ ස්ථානය මන්නාරම් දිස්ත්‍රික්කයේ තියෙන්නේ. ඔබට පේනවා එතන මේ වැවක් තියෙනවා පදවිය වැව. පදවිය වැවට ආසන්නව තමයි මඩු දේවස්ථානය කියන මඩු කියන ස්ථානේ පිහිටලා තියෙන්නේ. ඊළඟට පෙන්නනවා ගම්බිර නදී. මල්වතුයේ ප්‍රධාන අතු ගංගාව මහකනදරාඔය ආරම්භ වන තැන උපතිස්ස ගාමේ තියෙන මෙතන ගම්බිර නදී කියලා මෙතන පෙන්වලා තියෙන්නේ මහකනදරාඔය අතීත නම තමයි ගම්බිර නදී කියලා කියන්නේ ඊළඟට උරුවේල ගාම පැරණි ආර්ය ජනාවාසයක් උරුවේල ඇමති විසින් පිහිටුවාගත්ත කලාඔය මුහුදට වැටෙන ස්ථානයේ තමයි උරුවේල ගාමේ පිහිටලා තියෙන්නේ ඊළඟට යාපහුව අපේ පැරණි රාජධානියක් යාපහුව සුබ පබ්බත සුන්දරගිරි කියන නම් වලිනුත් හඳුන්ව ඒ ස්ථානයේ තමයි යාපහුව වශයෙන් සලකන්නේ ඔබට පේනනවා ගංගා දෙක අතර ප්‍රදේශයේ කියන්නේ මීඔයත් දෙදරුඔයත් අතර තමයි තියෙන්නේ යාපහුව ඊළඟට පාහියන්ගල පෙන්නනවා පාහියන්ගල කියන්නේ අපට ප්‍රාග්ඓතිහාසික මේ අවශේෂ හම්බලා තියෙන ස්ථානයක් පාහියන්ගල ලෙන තමයි මෙතන වැදගත් වෙන්නේ ඊළඟට අපි බලමු කෝණේශ්වරම් කෝණේශ්වරම් කියන්නේ ප්‍රසිද්ධ කෝවිලක් තියෙන ස්ථානයක් ගෝකර්ණ එහෙම නැත්නම් ත්‍රිකුණාමල නගරය ආසන්නවමයි තියෙන්නේ කෝණේශ්වරම් වෙරළබඩ තියෙන නගරයක් ඊළඟට කලාවැව පෙන්නනවා කලාඔය ආරම්භ වුණු ප්‍රදේශයේ තමයි කලාවැව පිහිටලා තියෙන්නේ ඊළඟට මිනිපේ ඇල මිනිපේ ඇල අපිට පේනවා මිනිපේ වේල්ලෙන් පටන් අරගෙන මිනිපේ ඇල ගලාගෙන යන කඩඉරි වලින් ඒ මිනිපේ ඇල දක්වලා තියෙනවා මහවැලි ගඟට සමාන්තරව උතුරු ප්‍රදේශයට ගලාගෙන යන විදිහට තියෙන.
ඊළඟට බලන බලන කියන්නේ දුර්ගයක් එතකොට මහනුවරට ඇතුළු වෙන ප්‍රධාන කපුල්ලක් විදිහට අපි දන්න බලන ප්‍රධාන සටනකුත් ඇති වුණා එතකොට ඒ ස්ථානය තමයි බලන කියන විදිහට මහනුවර නගරයට ආසන්නව ලකුණු කරලා තියෙන්නේ ගොඩවාය ගොඩවාය ඔබට පේනවා වලවේ ගඟ මුහුදට වැටෙන ස්ථානයට මදක් නැගෙනහිර පැත්තට වෙන්න තියෙන්නේ ගොඩවාය කියලා පැරණි වරාය එතකොට අද අම්බලන්තොට කියන නගරය තමයි මේ ගොඩවාය වශයෙන් හඳුන්වන්නේ ඊළඟට අපි බලමු තවත් ලංකා සිටියම ඒ ලංකා සිටියමේ තියෙන ස්ථාන කීපයක් ලකුණු කරලා ඒ ස්ථාන සිටියමේ දක්වලා තියෙනවා පොම්පරිප්පු ප්‍රාග් ඓතිහාසික යුගයේ මානව තොරතුරු ලබාගත් ස්ථානයක් විදිහට හඳුන්වන්න පුළුවන් කල්පිටිය වරායක් විදිහට පෘතුගීසි ලන්දේසින්ගේ කාලවලදී උඩරට රජුරෝ වරින් වර පෘතුගීසින් හා ලන්දේසින් සමග ගැටුම් ඇති කරගත්ත මේ වරායන්වල අයිතිය ලබා ගන්න. වරායන්වල වෙරළබඩ ප්‍රදේශ පෘතුගීසි ලන්දේසින්ගේ පාලනයට යටත් වෙන කාලවලදී වරායන්වල අයිතිය නැති වුණාම රජුරවන්ට ආර්ථික ශක්තිය බිඳවැටීමක් තිබුණ නිසා අලියතුම් පිටරට යැවීම මුතුමැණික් වගේ දේවල් පිටරට යැවීම වගේ දේවල් වලදී. ඊළඟට ජජ්ජර නදී කියන්නේ දැදුරු ඔය. හලාවතට ආසන්නයෙන් මුහුදට වැටෙන දැදුරු ඔය. ගාල්ල කවුඩුල්ල කවුඩුල්ල වැව ඇලහැර ඇලමගින් ජලය ගෙන යන වැවක් විදිහට හඳුන්වන්න පුළුවන් කවුඩුල්ල වැව ඇලහැර ඇල කලින් අපි පාඩමේදීත් පෙන්눔 කරා ඇලහැර ඇල මේ වසඹ රජුරුවන් විසින් නිර්මාණය කරන ලද්දක් බව වෙල්ලස් 1818 පළමු නිදහස් අරගලයට මූලිකත්වය ගත්ත ස්ථානයක් විදිහට ඌවෙල්ලස්ස කැරල්ල කියලත් හඳුන්වනවා මේ වෙල්ලස්ස ප්‍රදේශය. මහගාම තියෙන්නේ කිරිඳි ඔයේ මෝදොර ආසන්නයේ මහගාම දකින්න තියෙන්නේ. ඊළඟට දෙවිනුවර කොඩ්ඩියාරම බොක්ක විදිහටයි දක්වලා තියෙන්නේ තව ටිකක් ඉහළ ප්‍රදේශයෙන් පෙන්눔 කරන්න ඕනේ කොඩ්ඩියාරම් බොක්ක විදිහට මේ ඔබට පෙන්눔 කරන්නේ ලංකා සිටියම් ආශ්‍රිත ප්‍රශ්න කීපයක් අපි ඊළඟ ප්‍රශ්න කීපේ බලමු ලකුණු 12ක් ලැබෙන ප්‍රශ්නවල ප්‍රශ්න කීපයක් ABCD යටතේ දක්වා ඇති ඓතිහාසික තොරතුරු සම්බන්ධ පුජ්‍යලයන් කවුරුදයි අනුපිළිවෙලින් දක්වන්න කියලායි තියෙන්නේ. දැන් පෘථිවිය ඇතුළු අනෙකුත් ග්‍රහයන් සූර්යයා වටා පරිභ්‍රමණය වන බව සොයා ගැනීම. දැන් මේ සොයා ගැනීම කරපු විද්‍යාඥයා තමයි නිකලස් කොපර්නිකස්. ඔහු ඇත්තටම පූජකවරයෙක්. ඔහු බොලොඤ්ඤ පාදුවා කියන විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබලා විද්‍යාත්මක සොයා ගැනීම කළා. ඔහු කිව්වා කලින් මතයේ තිබුණේ පෘථිවිය වටා සූර්යයා ඇතුළු අනෙක් ග්‍රහලෝක පරිභ්‍රමණය වෙනවා කියලා. මේ මතය මේ බිඳ හෙළලා ඔහු සත්‍ය තත්ත්වය සොයාගෙන හෙළිදරව් කරා. පුනරුදයස් සමග බිහි වූ විද්‍යාත්මක සොයා ගැනීම කළ ප්‍රධාන විද්‍යාඥයෙක් තමයි නිකලස් කොපර්නිකස් කියන්නේ. ඊළඟට ගුරුත්වාකර්ෂණය සොයා ගැනීම. අපි කරුණු දන්නවා අයිසෙක් නිව්ටන් ඇපල් ගසකින් ගෙඩියක් වැටීම සම්බන්ධ කතන්දරයට සම්බන්ධ ඔහු ගණිතය පිළිබඳව හසල දැනුමක් තිබුණු පුජ්‍යලයෙක්. එතකොට ගුරුත්වාකර්ෂණය සොයාගෙන ලොවට ඒක ඉදිරිපත් කරපු විද්‍යාඥයා තමයි අයිසෙක් නිව්ටන්. රුධිර සංසරණය සොයා ගැනීම. එතකොට රුධිර සංසරණය කියන්නේ රුධිර සංසරණය පිළිබඳව සොයාගත්ත මයිකල් සර්වේටස් කියන විද්‍යාඥයාත් නමුත් රුධිර සංසරණ පද්ධතිය පිළිබඳව සම්පූර්ණයෙන් සොයාගෙන ලොවට හෙළිදරව් කිරීමේ ගෞරවය හිමිවන්නේ විලියම් හාවේ කියන විද්‍යාඥයාට. ඊළඟට දුරදක්නේ නිපදවා චන්ද්‍ර ආවාට සූර්යාගේ ලප බ්‍රහස්පතිගේ උපග්‍රහයන් සොයා ගැනීම. දැන් මේ කාර්ය කළේ කවුද? ගැලීලියෝ ගැලීලි. ඔහුත් පුනරුදු සමයේ පසුව බිහිවෙච්ච විද්‍යාඥයෙක්. ඔහු දුරදක්නයක් නිපදවලා බොහෝම අත්හදා බැලීම් කරලා තමයි මේ සියලු තොරතුරු සොයාගත්තේ. ඒ නිසා මොහු හඳුන්වනවා අපි අත්හදා බැලීමේ පියා වශයෙන්. ඔහු බ්‍රහස්පතිගේ උපග්‍රහයන් සොයාගත්ත සූර්යාගේ ලප චන්ද්‍ර ආවාට ඒ වගේ කරුණු රාශියක් සොයාගෙන ලෝකයට හෙළිදරව් කරපු මේ ප්‍රකට විද්‍යාඥයෙක් විදිහට අපිට ගැලීලියෝ ගැලීලි හඳුන්වන්නට පුළුවන්.
ඊළඟට අපි බලමු පින්තූර ආශ්‍රිතව දැක්වෙන ප්‍රශ්න කිහිපයක්. මෙහි දැක්වෙන කලා නිර්මාණ අධ්‍යයනය කොට අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. මෙම නිර්මාණය කුමක්ද? මේක මහමෙවුනා උයනේ දකින්න ලැබෙන සමාධි පිළිමය. මේ සමාධි පිළිමය නිරූපණය වෙන්නේ කුමන කලා සම්ප්‍රදායක්ද කියලා අහනවා. දැන් මේ කලා සම්ප්‍රදාය ගැන කියනකොට මේ පිළිමයටයි තොළුවිල පිළිමයටයි ගුප්ත සම්ප්‍රදාය බලපාලා තියෙනවයි කියලා විශ්වාසයක් තියෙනවා. ඊළඟට පින්තූරයෙන් දැක්වෙන නිර්මාණය හඳුන්වන්න. මේ නිර්මාණය තමයි බිසෝ කොටුව. ස්වභාවික පිහිටීමකින් යුත් කළු ගලක් උපයෝගී කරගෙන සොරවුවක් නිර්මාණය කර ඇති වැව කුමක්ද? බිසෝ කොටුවත් එක්කම ඊළඟට වැව් බැම්මේ සොරවු දකින්න පුළුවන්. එතකොට ස්වභාවික පිහිටීමකින් යුත් කළු ගලක් උපයෝගී කරගෙන සොරවුවක් නිර්මාණය කරලා තියෙන වැව තමයි සොරබොර වැව. මයිඅංගන ප්‍රදේශයේ පිහිටලා තියෙන්නේ. ඊළඟට තියෙන පින්තූරය තමයි මේ කලා නිර්මාණය අධ්‍යයනය කොට ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා මේ රූපයෙන් දැක්වෙන්නේ කවුද කියලා අපෙන් අහනවා. මේ රූපයෙන් දැක්වෙන්නේ මහා අක්බර් රජතුමා. එතකොට මෙතුමා හඳුන්වා දුන් පරිපාලන ක්‍රමයේ කුමක්ද කියලා අහනවා. ඔහු හඳුන්වා දුන් පරිපාලන ක්‍රමය තමයි පරිපාලනයේ විධිමත් කිරීම සඳහා මන්සද්දාර් කියන ක්‍රමය. මේ මන්සද්දාර් ක්‍රමය යටතේ ඔහු රජගෙදර සේවය කළ සෑම කෙනෙක්වම තරාතිරම අනුව හමුදා නිලධාරියෙකුගේ තත්ත්වයට පත් කරලා නම් කිරීම කරාලු. ඒතොර රජගෙදර කෝකියා බටයින් 1000ක් මේ 10ක 10 දෙනෙකුගේ බලය ඇති කෙනෙක් විදිහටත් රජගෙදර මේ ලේකම් රජතුමාගේ බටයින් 1000ක බලයක් ඇති නිලධාරියෙක් වශයෙන්ුත් මොහු නම් කරලා තියෙනවා. ඊළඟ පින්තූරයෙන් පෙන්වන්නේ දේශ ගවේෂකෙක්. මේ දේශ ගවේෂකයා කවුද කියලා යහන්නේ ඔබේ. මොහු තමයි වස්කෝ ද ගාමා. අපි දන්නවා පෘතුගාලයේ ලිස්බන් වරායෙන් ඇවිල්ලා මුලින්ම ආපු බර්තලමියු දියස් කුණාටුවකට අහුවෙලා හැරිලා ගියා. පසුව 1498 දී ආපු වස්කෝ ද ගාමා කුණාටු තුඩුවත් පසු කරගෙන ඇවිල්ලා ඉන්දියාවේ කැලිකට් කියන වරායට ගොඩ බසිනවා. එතකොට සාගරය හරහා පෙරදිගට පැමිණි පළමු යුරෝපීය ජාතිකයා වීමේ භාග්‍ය ලබන්නේත් මේ වස්කෝ ද ගාමා. ඊළඟට අපි බලමු දෙවනි කොටසේ පළවෙනි ප්‍රශ්නය. පොළොන්නරු යුගයේ සිටි වැදගත් පාලකයෝ තිදෙනෙක් නම් කරන්න. පොළොන්නරු යුගයේ සිටි වැදගත් පාලකයෝ තුන්දෙනෙක් ගත්තම පළවෙනි විජයබාහු, මහා පරාක්‍රමබාහු, නිශ්ශංක මල්ල. පළවෙනි විජයබාහු රජුරුවන් තමයි පොළොන්නරු යුගයේ ආරම්භක පාලකයා විදිහට හඳුන්වන්නේ. ඊට පස්සේ පළවෙනි විජයබාහු රජුරුවන්ගෙන් පස්සේ රජ වුණායට ගෙන් පස්සේ තමයි මහා පරාක්‍රමබාහු රජුරු රජ වෙන්නේ. මේ රජවරු තුන්දෙනාගේ රාජ්‍ය කාලයෙන් ඇරෙනකොට හිටිය පාලකයන්ගේ ඒ තරම්ම ශක්තිමත් පාලනයක් තිබුණේ නැහැ. මේ රජවරුන්ගේ කාලවලදී තමයි ශක්තිමත් පාලනයක් දකින්න ලැබුණේ. දෙවැනි කොටස පළමුවන විජයබාහු රජතුමා පිළිබඳ තොරතුරු ලබාගත හැකි මූලාශ්‍රය දෙකක් දක්වන්න කියලා තියෙනවා. අපි දක්වලා තියෙනවා පනාකඩුව සම්පසන්නසයි අඹගමු සෙල්ලිපියයි. දැන් මේකෙදි ලකුණු දෙක බැගින් එක පිළිතුරට ලකුණු දෙක බැගින් ලකුණු හතරක් ලැබෙන්නේ. දැන් පනාකඩුව සම්පසන්නස කිව්වහම ඉතාම ප්‍රකට අභිලේඛනයක්. ඒ කියන්නේ මේ රජතුමා අපි දන්නවා අහලා තියෙනවා රජකමට උරුමකම් තිබුණු කුමාරයෙක්. රජකමට උරුමකම් තිබුණු කුමාරවරු රුහුණේ ඝාතනය වෙමින් ගිය සමයක මේ කුමාරයා හුණුවල ප්‍රදේශයේ කියන්නේ චුන්නසාල කියලා සඳහන් වෙනවා ඒ ප්‍රදේශයේ සැඟවී සිටියේදී ඔහුට උපකාර කරලා තියෙනවා සෙනෙවියෙක් බුද්ධරාජ කියලා. මේ බුද්ධරාජ සෙනෙවියා එහෙම නැත්නම් බුදල්නා ඔහුට කුඩා කාලේ එයාගේ දෙමව්පියනුත් සමග කැලේ රැඟවිලා ඉන්නකොට හැම දෙයින්ම කෑම බීම සපයා දීලා ලෙඩට දුකට බලමින් ඊළඟට සේනා සංවිධානය කරන්න උදව් කරමින් කටයුතු කරලා මේ අවසානයේදී මේ විජයබාහු කිත්ති කුමාරයා පළමුවන විජයබාහු වශයෙන් පසු කලක රජ වෙනවා. එතකොට මේ පළමුවන විජයබාහු රජතුමා තමන්ට උදව් උපකාර කළ මේ බුදල්නාට කළගුණ සැලකීමක් වශයෙන් ලියපු සන්නසක් තමයි මේ පනාකඩුව තඹසන්නස කියලා කියන්නේ. මේක ඉතිහාසයේ වැදගත් වෙනවා. රජතුමකු විසින් ලියන ලද මේ සාමාන්‍යයෙන් සන්නස් වලින් කෙරෙන ඉඩම් පවරා දීම ගැන
මේ අවස්ථාවේදී රජතුමා තමගේ ඒ සෙනෙවියාට කෘතගුණ සැලකීමට ලියලා තියෙන සන්නසක් විදිහට විජේබා රජතුමා ගැන මුගක් තොරතුරු මේ සන්නසෙන් ලබා ගන්නට අපට හැකියාව තියෙනවා. ඊළඟට අඹගම්මෝ සෙල්ලිපියනොත් විජේබා රජතුමා ගැන තොරතුරු දැනගන්න පුළුවන්. ආගමික අංශයට රජතුමාගේ නැඹුරුව මේකෙන් පැහැදිලි වෙනවා. මේ සෙල්ලිපියේ සඳහන් වෙනවා රජතුමා ශ්‍රීපාද වන්දනාවේ ගිය හැටිත්. ඊළඟට ශ්‍රීපාදයට යන අයට පහසුකම් සලසලා ගිලිමලේ කියන ග්‍රාමය ඒ අයට මේ පවරා තිබෙන ආකාරයත් ඒ පහසුකම් ගිමන් හරින ආදි කටයුතු සඳහා. එතකොට අඹගමුව සෙල්ලිපියත් පළවෙනි විජේබාහු රජතුමා ගැන තොරතුරු ලබා ගන්න පුළුවන් ප්‍රධාන මූලාශ්‍රයක් වශයෙන් අපිට දක්වන්නට පුළුවන්. ඊළඟට තුන්වෙනි කොටස පළවෙනි විජේබාහු රජුගේ ආගමික සේවාවන් දෙකක් දක්වමින් විස්තර කරන්න. පළවෙනි විජේබාහු රජුගේ ආගමික සේවාවන් දෙකක් දක්වමින් විස්තර කරන්න කොම ඔබට අපි ආගමික සේවාවන් තුනක් ඉදිරිපත් කරලා තියෙනවා. රාමඤ්ඤ දේශයෙන් උපසම්පදා භික්ෂුන් වහන්සේලා ගෙන ඒම. රාමඤ්ඤ දේශය කියන්නේ බුරුමය. වර්තමානයේ මියන්මා විදිහට හඳුන්වන්නේ මේ රාමඤ්ඤ දේශය. එතකොට මේ රාමඤ්ඤ දේශයෙන් භික්ෂුන් වහන්සේලා ගෙන්නන්න හේතුව තමයි ලංකාවේ මේ වෙනකොට උපසම්පදා කර්මය කරන්න ඝන පූර්ණයක් සහිත භික්ෂුන් වහන්සේලා ප්‍රමාණයක් හිටියේ නැහැ. ඒකේ හින්දා රාමඤ්ඤ දේශයේ ඉන්න අනුරුද්ධ කියන රජුරවන්ට පණිවිඩයක් යවලා ඒ පණිවිඩය තුලින් උපසම්පදා භික්ෂුන් වහන්සේලාව ලංකාවට වැඩම කරලා ලංකාවේ උපසම්පදා කර්මය ඇති කරා. පළවෙනි විජේබාහු රජුරෝ 1055 ඉඳන් 1110 වෙනකන් හිටිය පාලකෙක්. දකුණු ප්‍රදේශයේ කතරගම ආශ්‍රිතව රාජත්වය තහවුරු කරගෙන ඊට පස්සේ අනුරාධපුරයේ අභිෂේක මංගල පවත්වලා පොළොන්නරුවේ පළවෙනි පාලකයා බවට පත් උනේ. එතකොට පොළොන්නරුව බරපතල විදිහට විනාශ වෙලා තියුනේ. රජරට ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා හිටියේ නැහැ. ඒ අවස්ථාවේදී තමයි උපසම්පදා භික්ෂුන් වහන්සේලාව රාමඤ්ඤ දේශයෙන් එහෙම නැත්නම් බුරුම රටින් ගෙනල්ලා ලංකාවේ උපසම්පදා කර්මය ඇති කරේ. ඊළඟට මේ රජරුවන් පොළොන්නරුවේ දළදා මාලිකාවක් හැදෙව්වා. තුන්මහල් මැදුරක් හදලා දළදා වහන්සේව ඒක තැන්පත් කරා. ඒ දළදා වහන්සේව තැන්පත් කිරීමෙන් ඈත අතීතයේ ඉඳන්ම පුරුදු වෙලා තියුණා රාජත්වයේ තහවුරු වෙන්න අනිවාර්යෙන්ම දළදා වහන්සේගේ හිමිකම සිංහල පාලකයා සතු බිය යුතුයි කියලා. එතකොට රජරුව මේ තුන්මහල් දළදා මන්දිරයක් හදලා ඒ දළදා මන්දිරයේ ආරක්ෂාවටපත් කරේ දකුණු ඉන්දියාවෙන් ගෙන්නගත්ත කුලී හමුදාවක්. වේලයිකාර බට හමුදාව කියන හමුදාව. මේ වේලයිකාර බට හමුදාව කරපු වැරද්දකට දඬුවමක් වශයෙන් මුළු ජීවිත කාලය පුරාවටම දළදා මාලිගාව ආරක්ෂා කිරීම, ඒ කියන්නේ දළදා වහන්සේව ආරක්ෂා කිරීමේ කටයුත්ත බාර දුන්නා. වේලයිකාර සෙල්ලිපිය කියලා එකක් සඳහන් වෙනවා පොළොන්නරුවේ දැක්වෙනවා. ඒ සෙල්ලිපියේ දක්වලා තියෙනවා මේ වගේ මේ වේලයිකාර හමුදාවට මේ දළදා වහන්සේව ආරක්ෂා කරන්න පවරපු බව. ඊළඟට මේ රජුරුවන්ගෙන් සිද්ධ වුණ තව ආගමික සේවාවක් තමයි ශ්‍රීපාදයට වන්දනාමාන කරන්න යන පිරිස වෙනුවෙන් මේ ප්‍රදේශය ශ්‍රීපාදයට යන ගමන් මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම, ඒ වගේම ගිලිමලේ කියන ගම වෙන් කර තිබීම, ඊට අමතරව මේ ශ්‍රීපාදයේ වන්දනාමාන කරන්න යන කුල හීන අය වෙනුවෙනුත් වන්දනාමාන කරන්න පුළුවන් මළුවක් සකස් කරා. මොකද කුල හීනායටත් ශ්‍රීපාදයේ වන්දනා කරන්න අවශ්‍ය වුණා. එතකොට ඒ වගේ දේවල් කරා. ඊට අමතරව මේ රජ්ජුරුවෝ දණ්ඩිස්සර කියලා දාන දුන්නා. වසරක් පාසා දණ්ඩිස්සර දාන කීපයක් දීලා තියෙනවා. ඒ වගේම තුලාභාර දාන අවුරුද්දකට තුන් වතාවක් තුලාභාර දාන තුන් වතාවක් දීලා තියෙනවා. තුලාභාර දානයක් කියන්නේ රජතුමාගේ හෝ රජතුමාගේ දරුවන්ගේ හෝ බර ප්‍රමාණය අනුව සම්පත් ප්‍රමාණයක් පූජා කිරීමක්. එතකොට ඒ වගේ දේවල් පවා මේ රජතුමා අතින් සිද්ධ වුණා. ඊට අමතරව වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කරා. මේ රජුරුවන්ගේ කාලෙදී මේ පළවෙනි විජේබාහු රජුරුවන්ට අලුතෙන් වෙහෙර විහාර හදන්න කාලයක් තිබුණේ නැහැ. ඒ අලුතෙන් වෙහෙර විහාර හදන්න කාලයක් තිබුණ නැත්තේ මේ කාලෙදී මේ චෝල ආක්‍රමණවලින් රට මුදව ගන්න කටයුතු කරපු නිසා
බොහොම කෙටි කාල සීමාවක් තුල තමයි අනුරාධපුර රාජ්‍යයෙන් මිදිලා ඇවිල්ලා පොළොන්නරුව රායිල් දහණියේ රාජ්‍යත්වය තහවුරු කරගත්තේ. ඒක නිසා මේ රජුරවන්ට අලුතෙන් ප්‍රතිසංස්කරණය කරනවා මිසක් අලුත් නිර්මාණ කරන්න දායකත්වය ලබා දෙන්න හැකියාවක් ලැබුණේ නැහැ. මේ රජුරවන්ට පස්සේ හිටිය පාලකයාට ඒ කියන්නේ වැදගත් පාලකෙක් විදිහට සලකන පළවෙනි පරාක්‍රමබාහු රජුරවන්ගේ කාලේ වෙනකොට තමයි මේ තත්ත්වය වෙනස් කරගන්න පුළුවන්කම ලැබුණේ. අපි බලමු ඊළඟට ඊළඟ ප්‍රශ්නය මොකද්ද කියලා. පළමුවන විජේබාහු රජතුමාගේ විදේශ ප්‍රතිපත්තිය කරුණු දෙකක් ඇසුරින් විස්තර කරන්න කියලා ප්‍රශ්නෙන් අහනවා. එතකොට බලවනු විජේබාහු රජතුමා විදේශ සම්බන්ධයෙන් කටයුතු කරපු ආකාරය ප්‍රධාන වශයෙන් ගත්තහම සොලි විරෝධී රාජ්‍යයන් සමග සමීප සම්බන්ධතා ගොඩනගා ගැනීම දක්වන්න පුළුවන්. දැන් අපි දන්නවා අනුරාධපුර රාජධානී බිඳ වැටෙන හේතුව සොලි ආක්‍රමණ. දැන් සොලීන් ඊටකට පසුව රාජධානී පොළොන්නරුවට ගෙනියලා පොළොන්නරුවේ රජකම් කරමින් සිටිද්දී තමයි අර රුහුණි බිහිවෙච්ච පළමුවන විජේබාහු නමින් රුහුණි පළමුව රජ වෙලා පසුව 1070දී රජරට රජ වෙන්නේ. එතකොට මේ රජතුමා කල්පනා කරා මේ සොලීන් දකුණු ඉන්දියාවේ ඉන්න මේ සොලීන් මේ රජරට අල්ලගෙන මෙපමණ කාලයක් ජීවත් වුණේ මේ දකුණු ඉන්දියාවෙන් පහසුවෙන් මේ රටට ඇවිල්ලා මේ අපේ රටේ පාලනය දුර්වල වෙච්ච අවස්ථා නිසා බව. එතකොට ඔහු ඊට පේ නැමත වරක් සොලින් මේ රටට ඇවිල්ලා රට අල්ලා ගැනීමේ මේ අවස්ථාවන් අවහිර කරන්න රජතුමා කල්පනා කරා එක උපක්‍රමයක් වශයෙන් සොලින්ට විරුද්ධ දකුණු ඉන්දියානු රාජ්‍යයන් එක්ක සබඳතා පවත්වා ගැනීම ප්‍රයෝජනයක් වෙයි කියලා. ඒ නිසා දකුණු ඉන්දියාවේ තිබුණ සොලි ඒ කියන්නේ පල්ලව පාණ්ඩ්‍ය කේරළ වගේ වෙනත් රාජ්‍යයන් තිබුණා. ඒ රාජ්‍යයන් එක්ක සම්බන්ධතා ගොඩනගා ගන්න රජතුමා කටයුතු කළා. එතකොට ඒක එක කරුණක් තමයි රජතුමාගේ විදේශ ප්‍රතිපත්තිය. එතකොට ඒ සඳහා ඔහු ගත්ත ක්‍රියාමාර්ගයක් තමයි මුලින්ම මේ කාලිංග වංශික කුමාරිකාවක් විවාහ කරගන්නවා තිලෝක සුන්දරී කියලා. කාලිංග දේශයෙන් ගෙනල්ලා. එතකොට ඒක ඒ තුලින් කාලිංග දේශයත් එක්ක රජතුමා විශේෂ හිතවත්කමක් ගොඩනගා ගන්නවා. එතකොට මේ කාලිංග කුමාරිය විවාහ කරගෙන විතරක් රජතුමා නතර වුණේ නැහැ. ඊළඟට රජතුමාගේම නැගණිය හිටියා මිත්තා කුමරිය. මේ මිත්තා කුමරිය විවාහ කරලා දුන්නා පාණ්ඩ්‍ය දේශයේ කුමාරයෙකුට. එතකොට ඒ කුමාරයාත් මේ ලංකාවට ඇවිල්ලා තමයි පදිංචි වෙලා හිටියේ. එතකොට පාණ්ඩ්‍ය කාලිංග කියන වංශික මේ අය ලංකාවට පැමිණෙන්නේ මෙන්න මේ අවස්ථාවල. එතකොට පසු කාලෙක මේක අපිට අවාසියකුත් වෙනවා. මොකද පොළොන්නරුව රාජධානිය පිරිහෙන්න හේතුවක් වෙනවා කාලිංග පාණ්ඩ්‍ය වංශික ගැටුම්. නමුත් පස්සේ කාලෙක රජ වුණ නිශ්ශංකමල්ල රජතුමත් මේ කාලිංග වංශික කුමාරේ කොහොත් ඔහුගේ සෙල්ලිපි වල පවා සඳහන් කරනවා කාලිංග වංශිකයන්ට තමයි මේ රටේ රාජ්‍ය බලයේ අයිතිය තියෙන්නේ කියලා. කොහොම වුණත් මේ පළමුවන විජේබාහු රජතුමා මේ රටේ සමහර අයගේ මතේ වෙන්නේ පළමුවන විජේබාහු රජතුමා තමයි මේ රටේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම රජතුමා කියලා. මොකද කාලයක් තිස්සේ සොලීන්ට අයත්ව තිබුණ රජ රට සොලි බලයෙන් මුදවාගෙන උපක්‍රමශීලීව විශාල වශයෙන් පොළොන්නරු රාජධානිය ගොඩනැගීම සඳහා මහන්සි වෙලා කටයුතු කරපු රජ කෙනෙක් විදිහට. එතකොට අපිට මේ කරුණු මෙතන තුනක් තියෙනවා. ඒ තුනෙන් ඔබට දෙකක් නම් කරලා කෙටි විස්තරයක් සඳහන් කළාම මේ ප්‍රශ්නෙට ලකුණු ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඊළඟ ප්‍රශ්නය පළවෙනි පරාක්‍රමබාහු රජතුමා පිළිබඳ තොරතුරු ලබා ගත හැකි මූලාශ්‍රය තුනක් දක්වන්න. පළවෙනි පරාක්‍රමබාහු රජතුමා කියන්නේ පොළොන්නරුව යුගයේ හිටිය තවත් ශ්‍රේෂ්ඨ පාලකෙක්. ඒ පාලකයා පිළිබඳ තොරතුරු ලබා ගන්න සෙල්ලිපි තුනක් දක්වලා තියෙනවා. දෙවනගල සෙල්ලිපිය, ගල් විහාර සෙල්ලිපිය, සංගම විහාර සෙල්ලිපිය. ළඟට දෙවෙනි ප්‍රශ්නය මහා පරාක්‍රමබාහු රජතුමා කළ නිර්මාණ හතරක් දක්වන්න.
එතරු මහා පරාක්‍රම බාහු රජතුමා පොළොන්නරුවේ විශාල වශයෙන් නිර්මාණ කරපු රජ කෙනෙක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. අපි අර කලින් කියපු ඇත්තටම පළමුණු විජේ බාහු රජතුමා ශ්‍රේෂ්ඨතම රජ කෙනෙක්. නමුත් ඔහුට මේ පොළො අනුරාධපුරයේ සොළීන් විනාශ කරපු බොහෝ දේවල් වැව්වමුණු මේ විහෙර විහාර ප්‍රතිසංස්කරණය කරන්න යෙදෙන්න සිදු වූ නිසා ඔහු විසින් තනිව නිර්මාණය කරපු දේවල් හුඟක් නම් කරන්න තියෙනවා අඩුයි අපිට. නමුත් මහා පරාක්‍රම බාහු රජතුමා රජ වෙනකොට ඔහුට නිදහසේ හුඟක් නිර්මාණ කරන්න හැකියාව ලැබිලා තියෙනවා. එතකොට අපිට දක්වන්න පුළුවන් රාජ වෛශ්‍ය භුජංග මණ්ඩපය. ඒ කියන්නේ මේ රජතුමාගේ රාජසභා මණ්ඩපය තමයි මේ රාජ වෛශ්‍ය භුජංග මණ්ඩපය වශයෙන් හඳුන්වන්නේ. අදටත් අපිට ඒක දැක බලා ගන්න පුළුවන්. ඊළඟට ආලාහන පිරිවෙන් සංකීර්ණය. ආලහන පිරුවෙන් සංකීර්ණ ඉතා විශාල වශයෙන් උඩ්නැගිලි රාශියක් තියෙන ඒ කියන්නේ පොළොන්නරුවේ රෝහල බද්ද සීමා ප්‍රාසාද ඒ වගේ මේ විහෙර විහාර ඇතුළුව සංකීර්ණයක් විදිහට අපිට ආහාර ආලාහන පිරුවෙන් සංකීර්ණයේ හඳුන්වන්න පුළුවන්. මේ මෙහි තිබෙන බොහෝ දේවල් හදලා තියෙන්නේ පහා පරාක්‍රම බාහු රජතුමා. ඊළඟට ගල් විහාරය නැත්තම් උත්තරාරාමය කියලා අපි කියනවා. ඒක ලෝක උරුමයක් වශයෙන් මේ පොළොන්නරුව නගරයේ ඉතාම අද්විතීය නිර්මාණයක් අපිට කියන්න පුළුවන්. ගල් විහාරයේ තියෙන බුදු පිළිම හතරක් සහිත ස්ථානය. ඊළඟට තිවංක පිළිමගය. පිළිමගෙවල් අතරිනුත් තිවංක පිළිමගය වැදගත් නිර්මාණයක්. පොළොන්නරුවේ තියෙන ඒ නිර්මාණයත් පරාක්‍රම බාහු රජතුමාගේ. ඊළඟට අද අපිට දකින්න නොලැබුණත් ලංකාවේ තියෙන විශාලම ස්තූපයක් වශයෙන් සැලකෙන දෙමළ මහාසෑය පරාක්‍රම බාහු රජතුමාගේ නිර්මාණයක්. දැන් අපිට පේනවා රාජ වෛශ්‍ය භුජංග මණ්ඩපේ නොහොත් රජතුමාගේ රාජසභාව දක්වන පින්තූරය. ඊළඟට ආලාහන පිරිවෙන් සංකීර්ණය තමයි මේ පේන්නේ මේ පින්තූරයෙන්. රන්කොත් විහෙර පේනවා ඇතින් ආලාහන පිරිවෙන් සංකීර්ණය ඔබට පේනවා. ඊළඟට පේනවා මේ උත්තරාරාමයේ නොත් ගල් විහාරයේ තියෙන සමාධි පිළිමය. ඊළඟට සැතපෙන පිළිමය ගල් විහාරයේ තියෙන. ඊළඟට තිවංක පිළිම ගෙය. ඊළඟ ප්‍රශ්නය මහා පරාක්‍රම බාහු රජතුමා ආර්ථික දියුණුවට වාරිමාර්ග ඇසුරින් කළ සේවාවන් ඉතිහාසයේ පුරාවට ලියවී ඇත. උදාහරණ ඇසුරින් විස්තර කරන්න. මහා පරාක්‍රම බාහු රජතුමා පොළොන්නරු යුගයේ හිටිය ශ්‍රේෂ්ඨ පාලකෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. එතකොට ඒ ශ්‍රේෂ්ඨ පාලකයා මුල් කාලෙදී රාජත්වය ආරම්භ කරේ පරාක්‍රම කුමාරයා දක්ෂිණ දේශයේ. දක්ෂිණ දේශය කියලා කියන්නේ තෙත් කලාපීය ප්‍රදේශය. මේ දක්ෂිණ දේශයේ පඬුවස් නුවර තමයි මේ ප්‍රධාන රාජ්‍ය පාලන මධ්‍යස්ථානය විදිහට හඳුනගෙන ඒ ප්‍රදේශයේ තමයි ආර්ථික දියුණුව මුලින්ම ඇති කරේ. මේ ප්‍රදේශයේ ඇති කරා පඬා වැව කියලා වැවක් නිර්මාණය කරා. මේක සාමාන්‍යයෙන් හඳුන්වන බෑන සමුද්‍ර කියලත් හඳුන්වනවා. ඊට අමතරව මේ රජුරෝ දැදුරෝයේ තුන් තැනකින් අමුණ බැඳලා ඒ ප්‍රදේශය සංවර්ධනය කරා. දැන් දක්ෂිණ දේශය කියන්නේ තෙත් කලාපීය ප්‍රදේශයක්. එතකොට ඒ ප්‍රදේශයේ තියෙන ගඟක් තමයි මේ තුන් තැනකින් අමුණු බැඳලා කටයුතු කරේ. මේ අමුණු බැඳීම ගැන බලනකොට දැදුරෝයේ ආශ්‍රිත ප්‍රදේශයේ කොට්ටබද්ද කියලා කුරුණෑගල පුත්තලම ආශ්‍රිත ප්‍රදේශයේ එක ස්ථානයක් විදිහට හඳුන්වන්න පුළුවන් අමුණු බැඳ. ඊළඟට තව ස්ථානයක් දිය බෙදුමක් තියෙන ගංගා දෙකක් එක්වන ස්ථානයක් විදිහට හඳුන්වන සූකර නිජ්ජර කියන ප්‍රදේශයේත් අමුණක් බැඳා. ඊට අමතරව මහගල්ලක වැවට ජලය ගෙන ගියා. තුන්වෙනි ව්‍යාපාරයේ විදිහට හඳුන්වන්න පුළුවන් දෝරදත්තික. එතකොට මේ වගේ ස්ථාන තුනක අමුණු බැඳලා දෙදුරෝයේ තුන් තැනකින් අමුණු බැඳලා මේ ප්‍රදේශය සංවර්ධනය කරන්න මේ රජුරුවන්ගේ කාලෙදී පුළුවන්කම ලැබුණා. ඊළඟට පස්දුන් කෝරළේ වගුරුබිම් ගොඩ කරලා සංවර්ධනය කිරීම. පස්දුන් කෝරළේ කළුතර ආශ්‍රිත ප්‍රදේශයේ වගුරුබිම් ගොඩ කරලා ඒ ප්‍රදේශයේ තිබුණ වීගොවිතැන දියුණු කරන්න කටයුතු කළා.
එතකොට පරාක්‍රමබාහු රජුරන්ගේ කාලේදී පරාක්‍රමබාහු රජුරෝ රජරට ප්‍රදේශයේ දිහා තමයි වැඩි බැලීමක් තිබුණේ. රජරට ප්‍රදේශයේ ඕනේ උනේ දක්ෂින දේශයේ පාලකයව නෙවෙයි මහරජ විදිහට සැලකුවේ. මහරජ විදිහට සැලකන්න නම් රජරට ප්‍රදේශයේ පාලකයා වෙන්න ඕනේ. එතකොට රජරට ප්‍රදේශයේ මේ කාලේ පාලකයා උනේ ගජබාහු රජුරෝ. එතකොට ගජබාහු රජුරවන්ට තමන්ගේ සොහොයිරිය විවාහ කරලා දීමෙන් බලාපොරොත්තු වුණේ ඒ රාජ්‍ය බලය ලබා ගැනීමට. එතකොට ඒ රාජ්‍ය බලය ලබාගත්තට පස්සේ ඒ ප්‍රදේශය සංවර්ධනය කරන්නත් ඊළඟට කටයුතු කරා. ගජබා රජුරන්ට පස්සේ රජ වෙලා පරාක්‍රම සමුද්‍රය හැදුවා. වැව් තුනක් එකතු කරලා දුඹුටුළු වැවයි, එරමුදු වැවයි, තෝපා වැවයි කියන වැව් තුන එකතු කරලා පරාක්‍රම සමුද්‍රය කියලා එකක් හැදුවා. දැන් මේ පරාක්‍රම සමුද්‍රය කියන හේතුව ගැන කියනකොට වංශ කතාවල සඳහන් වෙනවා මේක අනිත් වැව් වලට වැඩිය විශාල ප්‍රමාණයක ජලධාරිතාවක් රැඳෙන ප්‍රදේශයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඊළඟට සාගරයක් වගේ විශාල ප්‍රදේශයක ජල පරිමාණයක් රඳව ගන්න පුළුවන් වැවක් විදිහට දකින්න තියෙනවා. ඒ පරාක්‍රම සමුද්‍රයේ ජලය ගත්තේ අංගමැඩිල්ල අමුණක් බැඳලා එතනින් ආකාශ ගංගාව ඔස්සේ තමයි ජලය ලබා ගැනීම කෙරුණේ. එතකොට පරාක්‍රමබාහු රජුරෝ රජරට ප්‍රදේශයත් සංවර්ධනය කරා, ඒ වගේම දක්ෂින දේශයත් සංවර්ධනය කරා. දක්ෂින දේශයයි රජරට ප්‍රදේශය දෙකම සංවර්ධනය කිරීම කොයිතරම් කරාද කිව්වොතින් විශාල ඇලමාර්ග පවා සම්බන්ධ කරලා තිබුණා කුඩා ඇලමාර්ගයක. වැව් වලට ජලය ලබා ගන්න පුළුවන් ඒ විදිහටම ඒව ගැන සොයා බැලීමට වැව් තාක්ෂණය ගැන සොයා බැලීමට නිලධාරීන්පත් කරලා තිබුණා. ඒ රජුරන්ගේ කියමනක් තිබුණා අහසින් වැටෙන එක දිය බිඳුවක්වත් අපතේ නොහරින්න කියලා. එතකොට අහසින් වැටෙන එක දිය බිඳුවක්වත් අපතේ නොහරින්න විශාල සංවර්ධන ව්‍යාපාර කරලා ගොවිතැන දියුණු කරා. ඒ ගොවිතැන දියුණු කිරීම හින්දා තමයි මේ පොළොන්නරු යුගයේදී පළවෙනි පරාක්‍රමබාහු රජුරන්ගේ කාලෙදී කන්න තුනක් වීවගා කරා කියනවා. යල කන්‍යයි, මහ කන්‍යයි, අතරමැද කන්‍යයි වශයෙන් කන්න තුනක් වගා කරන්න පුළුවන්කම ලැබුණෙත් මේ ගොවිතැන් කටයුතු වලට අවශ්‍ය ජල පහසුකම් ලැබුණ නිසා. දැන් දක්ෂින දේශය කියන්නේ නිර්තදික ප්‍රදේශයේ අනිවාර්යයෙන්ම ජලය ලැබෙන ප්‍රදේශයක්. මෝසම් වර්ෂාව මගින් සංවහන වර්ෂාව මගින් ජලය ලැබෙනවා. නමුත් ඒ ප්‍රදේශයේ පඬා වැව හෙට්ටි පොල්ට කිට්ටුව මේ පඬා වැව එහෙම නැත්නම් බෑන සමුද්‍රය කියන එකත් නිර්මාණය කරේ මේ ගොවිතැන් කටයුතු වලට අවශ්‍ය ජලය ලබා ගන්න. වගුරු බිම් ප්‍රදේශවල වගුරු බිම්වල ජලය බස්සවල ඒවයි ගොවිතැන් කටයුතු කරන්න පුළුවන් ආකාරයට නිර්මාණශීලීත්වයක් ඇති කරලා මේ ප්‍රදේශ මුළුමනින්ම සරුසාර කෙත්වතු බවට පත් කරන්න පුළුවන්කම ලැබුණේ මේ පළවෙනි පරාක්‍රමබාහු රජුරුවන්ගේ කාලෙදී. දැන් මේ කරුණු වලින් අපිට පේනවා පළවෙනි පරාක්‍රමබාහු රජුරුවන්ගේ ආර්ථික ශක්තිය කොයිතරම්ද කියලා. ඊළඟ ප්‍රශ්නය නිශ්ශංකමල්ල රජුගේ රාජ්‍ය කාලයේ සිදු වූ වැදගත් සිදුවීම් දෙකක් දක්වා විස්තර කරන්න. එතකොට නිශ්ශංකමල්ල රජු ඉතිහාසයේ වැදගත් වෙන රජ කෙනෙක් වශයෙන් වැදගත්ම වෙන්නේ සෙල්ලිපි වැඩිම ගණනක් ලියවපු රජතුමා වශයෙන් වැදගත් වෙනවා. දැන් අපි කලිනුත් කිව්වා පොළොන්නරු යුගයේ රජවරුන්ගේ රජවරු අතරින් ප්‍රබල රජවරු ඉන්නේ තුන් දෙනෙක් පමණයි. මහා විජේබාහු, මහා පරාක්‍රමබාහු, ඊළඟට නිශ්ශංකමල්ල. එතකොට මේ අවසාන ප්‍රබල රජතුමා තමයි නිශ්ශංකමල්ල රජතුමා. මේ රජතුමාගේ රාජ්‍ය කාලය ඇත්තටම වසර 9ක් වගේ කෙටි කාලයක්. නමුත් ඔහු කාලිංග වංශික කුමාරයෙක්. මොහු විවාහ වුණේ පරාක්‍රමබාහු රජතුමාගේ දියණියක් සමග. මොහු තමන් පිළිබඳව බොහොම අතිශෝක්තෙන් කරුණු වර්ණනා කරමින් සෙල්ලිපි ලියලා තියෙනවා. එතකොට ඔහු ලියපු දිගම සෙල්ලිපිය තමයි ගල් පොත සෙල්ලිපිය. දැන් මොහු සම්බන්ධ සෙල්ලිපි ලංකාවේ සෑම දිසකින් වගේ ලැබිලා තියෙනවා. දකුණු පළාත, ඒ සිතුල්පව්ව, නැගෙනහිර පළාත, ඒ වගේ හැම කුරුණෑගල, ඒ වගේ සියලුම පළාත්වලින් වගේ, ඒ කියන්නේ මුළු ලංකාවේම මොහුගේ පාලනය තිබුණා කියන එකට ඒක උදාහරණයකට ගන්න පුළුවන්. මේ සෙල්ලිපි රාශියක් මොහු හැමතැනම සංචාරය කළා කියන එක අදහස් කරන්න පුළුවන් ඒකෙන්. එතකොට ගල්පොත සෙල්ලිපිය ගත්තාම ගල්පොත සෙල්ලිපිය තමයි ලංකාවේ දීර්ඝතම සෙල්ලිපිය. විශාල ගල්පූරුවක ලියලා තියෙන සෙල්ලිපියක් පොළොන්නරුවේ.
එතකොට මේ සෙල් ලිපියේ වැඩිපුරම ලියලා තියෙන්නේ කාලිංග වංශිකයන්ගේ අගය පිළිබඳව. මේ රටේ රාජ්‍ය බලයේ හිමි වෙන්න ඕනේ කාලිංග වංශිකයන්ට කියන එක තමයි මේ රජතුමාගේ අදහස වෙලා තියෙන්නේ. ඊළඟට මේ රජතුමා මේ විහෙර විහාර ඇතුළු ගොඩනැගිලි රාශියක් සකස් කරා. දැන් රන්කොත් විහෙර මේ පොළොන්නරුවේ තිබෙන ප්‍රධාන විහෙරක්. එතකොට ඒක හැදුවා. ඊළඟට හැට දාගය හැට දාගය කියන්නේ නිශ්ශංක මල්ල රජතුමා විසින් සකස් කරපු දළදා මාලිගය කියලයි සඳහන් වෙන්නේ. අට දාගය විජේබාහු රජතුමාගේ දළදා මාලිගය, ඒ ආසන්නවම තියෙනවා හැට දාගයත්. ඊළඟට සත්මහල් ප්‍රාසාදය. සත්මහල් ප්‍රාසාදයත් විශේෂ ගොඩනැගිල්ලක්. මොකද මේ මහල් හතකින් යුක්ත විශේෂ ආකාරයේ ගොඩනැගිල්ල. මේ වගේ ගොඩනැගිල්ලක් වෙනත් රටකින්වත් සොයාගෙන නැහැ. එතකොට ඒක මේ මුදුනට නගින්න ඇතුළතින් පඩි පෙළවල් පවා තිබිලා තියෙනවා. නමුත් අද ඒව භාවිතා කරන්න බෑ. මේ ඒකේ චිත්‍ර ඇඳලා තියෙනවා. ඒ වගේ අලංකාර ගොඩනැගිල්ලක් තමයි සත්මහල් ප්‍රාසාදේ. ඊළඟට අපේ ගෘහ නිර්මාණ ශිල්පයේ වාස්තු විද්‍යාවේ අග්‍රගාන්‍ය කෘතියක් විදිහට අපිට සලකන්න පුළුවන් නිශ්ශංක ලතා මණ්ඩපය. නිශ්ශංක ලතා මණ්ඩපයත් මේ රජතුමා විසින් කරපු විශේෂ මේ නිර්මාණයක්. කළු ගලකින් නෙළුම් පොහොට්ටු වගේ මේක නැමීම ලතාවට ඒක අරගෙන ඒ විදිහට කරවලා තියෙන නිශ්ශංක ලතා මණ්ඩපයේ ඉතාම අලංකාර නිර්මාණයක්. එතකොට මේ විදිහට නිශ්ශංක මල්ල රජතුමා විහෙර විහාර ඇතුළු ගොඩ නැගිලි කළා. ඊළඟට මේ රජතුමාගෙත් අර දැන් අපි පළවෙනි පරාක්‍රමබාහු රජතුමාගේ නිර්මාණයක් විදිහට අපි හඳුන්වුවා මේ රාජවෛශ්‍ය භුජංග මණ්ඩපය. ඒ කියන්නේ රජතුමාගේ රාජසභාව. එතකොට නිශ්ශංක මල්ල රජතුමාගේ රාජසභාවත් දැක ගන්න පුළුවන් අපිට පොළොන්නරුවේ. ඒ රාජසභා මණ්ඩපය ඉතාම විශිෂ්ට නිර්මාණයක් විදිහට සලකනවා. රජතුමාගේ සිංහාසනය තියෙන්නේ, සිංහයෙක් තමයි ඒකෙන් එතන ඉන්නේ, රජතුමාගේ සිංහාසනයේ තියෙන ස්ථානය. ඊළඟට එක එක ඇමතිවරුන්ට අදාළ මේ වෙන මේ ගල් කණු අසල එක එක ඇමතිවරයාගේ ඒ තනතුර මේ සඳහන් කරලා තියෙනවා. එතකොට ඒ ඇමතිවරුන් ඒ තැන්වල අසුන් ගන්න ඇති කියලා අපිට සිතන්නට පුළුවන්. ඒ වගේ විධිමත් රාජසභා මණ්ඩපයක් මේ නිශ්ශංක මල්ල රජතුමා විසින් ගොඩනගලා තියෙනවා. දැන් ඔබට පේනවා ගල්පොත සෙල්ලිපිය. මේ ගල්පොත සෙල්ලිපිය ඉතාම මේ විශාල ගලක ගල් පුවරුවක නිර්මාණය කරලා තියෙනවා. අදටත් මේ විනාශයටපත් නොවී ඉතාම පැහැදිලිව දැක බලා ගන්න පුළුවන් සෙල්ලිපියක්. ලංකාවේ තියෙන දිගම සෙල්ලිපිය විදිහට සලකන්නේ මේ සෙල්ලිපිය. ඊළඟට රන්කොත් විහෙර පේනවා. නිශ්ශංක ලතා මණ්ඩපය මේ රජතුමා පිරිත් ශ්‍රවණය කිරීම සඳහා සකස් කරපු භාවිතා කරපු ගොඩනැගිල්ලක් විදිහට තමයි සලකන්නේ මේ නිශ්ශංක ලතා මණ්ඩපය. ඊළඟට දඹුලු විහාරය. මේ රජතුමා දඹුලු විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු කරලා තියෙනවා. රන්ගිලි දඹුල්ල කියන නම පවා යොදලා තියෙන රජතුමා කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට බුද්ධ රූප 42ක රන් ආලේප කරලා මේ දඹුලු විහාරය සකස් කළා කියලා සඳහන් වෙනවා. ඊළඟ ප්‍රශ්නය, යුරෝපයේ ප්‍රධාන දේශපාලන යුග තුන නම් කරන්න. තුන්වෙනි කොටසේ ප්‍රශ්නයක් විදිහටයි අපි ගන්නේ. යුරෝපය හරි ලෝකයේ හරි ප්‍රශ්න අදාළ ඒවා. යුරෝපයේ ප්‍රධාන දේශපාලන යුග තුන ගත්තම දේශපාලන වශයෙන් පැරණි යුගය, මධ්‍යතන යුගය, නූතන යුගය. පැරණි යුගය කියලා කියන්නේ ග්‍රීක රෝම ශිෂ්ටාචාරය පැවතුන යුගය. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 5ට පෙර කාලේ. මධ්‍යතන යුගය විදිහට හඳුන්වන්නේ ක්‍රිස්තු වර්ෂ 5යි 15යි අතර කාලේ. නූතන යුගයේ විදිහට හඳුන්වන්නේ ක්‍රිස්තු වර්ෂ 15න් පස්සේ කාලෙකදී. දැන් මේ මධ්‍යතන යුගයේදී තමයි ඉතිහාසයේ යුරෝපයේ අඳුරු යුගයයි පුනරුදයයි කියන මේ යුග දෙකම දකින්න ලැබෙන්නේ. දෙවැනි කොටස, බටහිර රෝම අධිරාජ්‍යයට ආක්‍රමණ එල්ල කළ කණ්ඩායම් දෙකක් දක්වන්න කියලා කියන්නේ. එතකොට අපි දන්නවා මේ ක්‍රිස්තු පූර්ව යුගවල පටන් ඉතාම මේ විශිෂ්ටත්වයට පත් වෙලා ඉතාම දියුණුවට පත් වෙලා තිබුණ අධිරාජ්‍යයක් තමයි රෝම අධිරාජ්‍යය. පස්සේ කාලෙක රෝම අධිරාජ්‍යය, බටහිර රෝම අධිරාජ්‍යය, නැගෙනහිර රෝම අධිරාජ්‍යය වශයෙන් කොටස් දෙකකට බෙදුණා. දැන් එතකොට බටහිර රෝම අධිරාජ්‍යය තමයි මුලින් බිඳ වැටෙන්නේ. බටහිර රෝම අධිරාජ්‍යය බිඳ වැටුණාට පස්සේ නැවත
කැරොලින් ජියාන් අධිරාජ්‍ය කියලා අධිරාජ්‍යයක් එතන බිහි වෙලා ඒකත් පවතිනවා ක්‍රිස්තු වර්ෂ 9 වෙනි සියවසේ විතර දක්වා මේ ක්‍රිස්තු වර්ෂ 9 වෙනි සියවසේ තමයි කැරොලින් ජියාන් අධිරාජ්‍ය බිඳ වැටෙන්නේ ඒකට හේතු වෙන්නේ විවිධ දෙසින් එල්ල වෙච්ච විදේශ ආක්‍රමණ එතකොට වයිකින්වරු හන්වරු මුස්ලිම්වරු වගේ අය තමයි මේ බටහිර රෝම අධිරාජ්‍යයේ කැරොලින්ජියානි අධිරාජ්‍යය බිඳ වැටෙන්නට ආක්‍රමණ එල්ල කරපු ආක්‍රමණිකයන් වශයෙන් අපිට සලකන්නට පුළුවන් ඊළඟට තුන්වෙනි කොටස වැඩවසම් ක්‍රමයේ දේශපාලන ලක්ෂණ තුලින් විද්‍යාමාන වන්නේ බලයේ සංකේන්ද්‍රගත නොවු බවකි කරුණු දෙකක් ඇසුරින් විස්තර කරන්න දැන් වැඩවසම් සමාජය කියලා හඳුන්වන්නේ පුනරුදයට පෙර ඒ කියන්නේ මධ්‍යතන යුගයේ මුල් අවස්ථාව මධ්‍යතන යුගයේ මුල් අවස්ථාව අඳුරු යුගයේ විදිහට හඳුන්වනවා ඒකේ ග්‍රීක රෝම ශිෂ්ටාචාරයේ නැවත ඇතිවීම පුනරුදය කියලා හඳුන්වනවා එතකොට මේ අඳුරු යුගයේදී බලය විකේන්ද්‍රගත වෙලා තියුනේ වැඩවසම් ක්‍රමයේ දේශපාලන ලක්ෂණ තුලින් පෙන්වුම් කරන බලය විකේන්ද්‍රගත වීම බලය විකේන්ද්‍රගත වීමයි කියලා කියන්නේ රජුරුව තමයි බලවත් ඒ උනාට රජුරුවන්ට තියෙන බලය විහිදිලා ගිහිල්ලා තියුනේ ප්‍රාදේශීය පාලකයෝ අතරේ රජුරුවන්ට පහලින් වංශාධිපතිවරු ඉන්නා වංශාධිපතිවරුන්ට පහලින් නයිට්වරු ඉන්නා නයිට්වරුන්ට පහලින් සාමාන්‍ය ගොවි ජනතාව ඉන්නවා එතකොට ඒ සාමාන්‍ය ජනතාව තමයි ප්‍රවේණි දාසයෝ විදිහට ප්‍රවේණිය තුල ඉඩම තුල වැඩ කරේ එතකොට ඉඩමත් එක්ක බැඳුණු ආර්ථික තත්ත්වයක් තමයි දකින්න තියුනේ දැන් බලයේ විකේන්ද්‍රගත වෙනකොට රජුරුවන්ට තමයි ඉඩම්වල අයිතිය තියුනේ නමුත් කලින් ප්‍රශ්නයේදී අපිට යමුණ ඒ ආක්‍රමණත් එක්කම රජුරෝ තමන්ගේ ඉඩම් පැවරුව වංශාධිපතිවරුන්ට ඒ වංශාධිපතිවරුන්ට ඉඩම් පවරන්න හේතුව තමයි වංශාධිපතිවරයා ඒ ඉඩම් වගා කරවලා රාජ්‍යයට ආදායමක් ලබා දෙන හින්දා රජුරුවන්ට ඒව ආරක්ෂා කරගන්න බැරි වෙයි කියලා සාමාන්‍ය ජනයා තමන්ට තියුණ ඉඩම් වංශාධිපතිවරයාට ලබා දීලා ඒ ඉඩම්වල වගා කරා එතකොට ඒ ක්‍රමයට තමයි මේ වැඩවසම් සමාජයේ ප්‍රවේණිය සකස් වෙලා තියුනේ. එතකොට මේ ප්‍රවේණිය බාරව කටයුතු කරපු වංශාධිපතිවරයයි සාමාන්‍ය ජනයයි අතර ලොකු සම්බන්ධකමක් තියුණා. හැම අවස්ථාවකදීම සෑම පුද්ගලයෙක්ම රජු ඇරුණකොට සෑම පුද්ගලයෙක්ම කිසියම් ප්‍රධානියෙකුට යටත් වෙනවා. රජුරුවන් යටතේ වංශාධිපතිවරයා ඉන්නවා වංශාධිපතිවරයා යටතේ නයිට්වරයා නයිට්වරයා යටතේ සාමාන්‍ය ජනතාව. ඒ විදිහට කිසියම් කෙනෙකුට යටත් වෙලා ජීවත් වෙනවා. දැන් වංශාධිපතිවරයා මෙතනදී බලවත් වෙනවා. වංශාධිපතිවරයා බලවත් වෙන්නේ ඉඩම්වල අයිතිය තියෙන්නේත් වංශාධිපතිවරයාට. වංශාධිපතිවරයා තමන්ට පහලින් ඉන්න නිලකාරයෙක් වන නයිට්වරයෙකුට මේ ඉඩම් පවරනවා. එතකොට මේ ඉඩම් වගා කරවන්නේ සාමාන්‍ය ජනතාව ලවා. එතකොට ඒ වගේ වැඩ කරන මේ පිරිස ලබා ගන්න ආදායමෙන් කොටසක් වංශාධිපතිවරයාට දෙනවා. ඉතුරු කොටස තමන්ගේ ප්‍රයෝජනෙට ගන්නවා. වංශාධිපතිවරයාට රජුරුව පවරන අනපනත් ක්‍රියාත්මක කරන්න සමහර අවස්ථාවලදී ක්‍රියාත්මක කරනවා සමහර අවස්ථාවලදී නොසලකා හරින අවස්ථා තියුණා. මොකද රජුරුවන්ට වැඩිය බලයක් තියුණා මේ වංශාධිපතිවරයාට. විශේෂයෙන් වංශාධිපතිවරයයි සාමාන්‍ය ජනතාවයි අතර කිට්ටු සම්බන්ධකමක් තියුණා. මේ ප්‍රවේණි දාසයා විදිහට හඳුන්වන මේ ඉඩම්වල වැඩ කරන ජනතාවට තමන් ගැන නොහිතා වංශාධිපතිවරයා ගැන හිතන්න අවස්ථාව තියුණා. තමන්ගේ දරුපවුලේ ඉන්න අය ගැන නොහිතා වංශාධිපතිවරයාට පඳුරු පාක්කුඩම් අරගෙන යන තත්ත්වයක් ඇති වුණා. ඒ තරමට වංශාධිපතිවරයා බලවත් වුණා. මොකද ප්‍රවේණියේ වැඩ කටයුතුත් එක්ක වංශාධිපතිවරයායි ප්‍රවේණි දාසයයි අතර ලොකු සම්බන්ධකමක් තිබුණා. ඒ වගේම රාජ්‍ය හමුදාවක් තිබුණේ රාජ්‍ය හමුදාවක් රජුරුවන්ට තියුන්නේ නැත්තේ වැඩවසම් සමාජයේ. වැඩවසම් සමාජයේ රාජ්‍ය හමුදාවක් නොතිබුණාට නයිට්වරයට පෞද්ගලික හමුදාවක් තියුණා. නයිට්වරයා හැම අවස්ථාවකදීම ඕනම මේ අවශ්‍යතාවයකදී රට ආරක්ෂා කරන්න බැඳලා හිටියේ තමන්ගේ හමුදාවත් එක්ක. සාමාන්‍ය ජනතාවත් ඒක නිසා නයිට්වරයට හරි ඊට ඉහළින් ඉන්න වංශාධිපතිවරයට හරි ලෙංගතු බවක් දක්වනවා ඈතක ඉන්න රජුරුවන්ට වැඩිය.
එතකොට මෙන්න මේ විදිහට වැඩවසම් ක්‍රමේ දේශපාලන ලක්ෂණ වලින් එකිනෙකාට සම්බන්ධ වෙලා තියෙන්නේ පහලින් ඉන්න පුද්ගලයෝ බව පෙන්වුම් කරනවා රජුරුවන්ට වැඩිය. එහෙම බලනකොට බලයේ විකේන්ද්‍රගත වීමක් තියෙන්නේ සංකේන්ද්‍රගත වීම. සංකේන්ද්‍රගත වෙනවායි කියන්නේ රජුරුවන්ගෙන් බලය විහිදෙනවායි කියන එක. මේකෙදි රජුරුවන්ගෙන් නෙවෙයි බලය විහිදෙන්නේ රජුරුවන්ට පහලින් ඉන්න නිලධාරීන්ගෙන්. නිලකාරයෝ කියලා හඳුන්වන ඒ පිරිසෙන් තමයි බලය විකේන්ද්‍රගත වෙලා තියෙන්නේ. ඊළඟට වැඩවසම් යුගය හා සම්බන්ධවම තව ප්‍රශ්නයක් බලමු අපි. වැඩවසම් යුගයේ සංස්කෘතිය ආගම මුල් කොටගත්ක් විය. කරුණු දෙකක් ඇසුරින් පහදන්න. එතකොට වැඩවසම් යුගයේ සංස්කෘතිය කියන්නේ වැඩවසම් යුගයේ ස්වરૂපය. වැඩවසම් යුගයේ සකස් වෙලා තිබුණ ආකාරය. ඒ ආකාරය සම්පූර්ණයෙන්ම ආගම මුල් කොට ගත්තක් කියලා අපිට කියන්න පුළුවන්. මොකද ආගමෙන් තොර මේ ලෝකයක් ඒ කාලේ මිනිසුන්ට තිබුණේ නැහැ. ක්‍රිස්තු සභාව තමයි මුල් උනේ සියලුම දේට. දැන් ක්‍රිස්තු කතෝලික පල්ලියට විශාල වශයෙන් ඉඩම් හිමි වුණා. පාප් වහන්සේ තමයි ප්‍රධානියා උනේ මේ සෑම දේ එතකොට කතෝලික සභාවේ ඉඩම් වලින් මේ කතෝලික පල්ලියේ අය ඉතාම සුඛෝපභෝගී ජීවිත තමයි ගත කළේ. මිනිස්සු නමුත් ඒවට විරුද්ධ වෙන්නට ගියේ නැහැ. ඒගොල්ලෝ හිතුවා මේ දෙවියන් වහන්සේගේ නියෝජිත වශයෙන් මේ අය මේ සියලු දේ භුක්ති විඳීමේ වරදක් නැතේ කියලා. ඊළඟට මේ අධ්‍යාපන කටයුතු කරගෙන ගියෙන් පූජකවරු මේ මුල් කරගෙන පූජකවරු මැදිහත් වීමෙන් පල්ලියෙන් තමයි සියලු දේ මෙහෙ වුණේ. ඊළඟට මිනිසුන්ගේ ජීවිත ආගමානුකූලව හැඩගසාගෙන තමයි තිබුණේ. ඒ කියන්නේ පල්ලිය කියන දේම දෙයට පිටින් කිසි දෙයක් කරන්න මිනිසු මේ කැමති වුණේ නැහැ, බය වුණා. දැන් අපි දන්නවා ආගමික ප්‍රතිසංස්කරණ පිළිබඳ උගන්වනකොට අර පල්ලියේ මේ පුණ්‍යඵල පත්‍ර විකිණීම. එතකොට එතනදී මිනිසුන්ව රැවටීමක් තමයි කරේ පල්ලියෙන්. නමුත් මිනිස්සු විශ්වාස කරා පල්ලිය කියන දේ. පල්ලිය කියන දෙයට පිටින් යන්න මිනිසු කැමති වුණේ නැහැ. සියලුම තමන්ගේ ජීවිතය දැන් මානවවාදයේ ඉස්මතු වුණේ පුනරුදයත් එක්ක. ඊට කලින් සියලු දේවල් දෙවියන් කෙරෙහි විශ්වාසය තියලා තමයි මිනිස්සු කටයුතු කරේ. එතකොට සංගීත, නාට්‍ය, චිත්‍ර, ප්‍රතිමා මොන දෙයක් නිර්මාණය වුණත් සියල්ලම ආගමික මුහුණුවරක් තමයි ගත්තේ සියල්ලේම. එතකොට ඒ විදිහට දැන් අපි දන්නවා කුරුස යුද්ධ. කුරුස යුද්ධවලදීත් පාප් වහන්සේ තමයි කිව්වේ මේ මේ ඔටෝමන් තුර්කිවරුන්ට විරුද්ධ මේ යුද්ධ කරන්න කියලා. එතකොට ඒ මුළු මේ මේ ක්‍රිස්තු යුරෝපයේම මේ යුද්ධවලට පෙළ ගැසීලා ආවා ඒ පාප් වහන්සේගේ ඉල්ලීම මත. එතකොට ඒ විදිහට ආගමත් එක්ක පුදුම සම්බන්ධයක් තිබුණා මේ මේ වැඩවසම් යුගයේ හිටපු ජනතාව. ඒ නිසා අපිට කියන්න පුළුවන් වැඩවසම් යුගයේ සංස්කෘතිය ආගමම මුල් කොටගෙන තිබුණු සංස්කෘතියක් කියලා. එහෙමනම් දුවේ පුතේ අදට අපගේ කාල වේලාව ඉක්ුත් වෙනවා. අපි නැවත ඉතිහාසයේ පාඩමකින් හමු වෙනතුරු ඔබට ජය.